නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබම කල්පනා කරන්න අපි මේ පැත්තෙන් ගාලාගෙන එන මේ පළාතට ජලය ගේන්න මොරගහ කන්දෙන් වයඹෑල වැඩ ව්‍යාපාරයේ කොතරම් දුරට හැදිලා තියෙනවද කියලා ඔබම හිතන්න. අවුරුදු 4 මාසක් අත ගෑවා. අනිත් පැත්තෙන් තමුන්නාංශේලාගේ මේ ඉන්න අලි ටික වල්ලලින් ටිකත් අලින්ගේ කරදරේට විතරක් නෙවෙයි දැන් වල්ලලින්ගේ කරදරේට විසඳුමක් තවමත් ලැබුණාද? ඒ ලැබුණෙත් නෑ. ඒකින්ද 16 වෙනිදා අලි එළවනකොට තමුන්නාංශේලාගේ වල්ලලින්ගේ ප්‍රශ්නේත් අපි විසඳනවා කියන එක අපි තමුන්නාංශේලාට මතක් කරන්න ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද සහෝදරවරුනි මේ පළාත්වල බීමට ජලය නැහැ. මේ වල කමත් එක්කම බීමට ජලය සැපීමේ වැඩපිළිවෙල අපි දැන් යෝජනා කරලා තියෙනවා. එතනින් නැවතෙන්නේ නැහැ. අපි දිගින් දිගටම කරගෙන ආපු පාරවල් මහා මාර්ග පළාත් සභා පාරවල් විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභා පාරවල් පවා අපි සකස් කරලා කාපට් දාලා දීගෙන ආවා. ඒ වැඩපිළිවෙල අතරමඟ නැවතුණා. දැන් නැවතත් 16 වෙනිදායින් පස්සේ ඒ වැඩපිළිවෙල ආපහු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවායි කියන එකත් තමුන්නාංශලට මතක් කරන්න ඕනේ. මේ රටේ අද ගොවි ජනතාව විඳින ප්‍රශ්න මුළු රටේම ගොවි ජනතාව විඳිනවා. ඔබ විඳින ප්‍රශ්නෙම රටේ හැමතැනම විඳිනවා. උතුරේ ගොවියා වේවා දකුණේ ගොවියා වේවා හැම ගොවියෙකුටම තියෙන ප්‍රශ්නයක්. ඒකින්ද තමයි අපි පෝර සානාධාරය නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක අපි ආරම්භ කරේ 350ට. ඊට පස්සේ මේ කට්ටිය අතෑරලා දැම්මා. ඊට පස්සේ මම දවස් 51කට නිකන් ටෙම්පරරි අගමැතිකමක් හම්බුණා මට. ඒ වෙලාවෙත් මම කරේ පළවෙනියෙන් කරේ තමුන්නාංශයලට පෝර සානාධාරය නැවත 350ට ලබා දීම. හැබැයි ඊළඟ පාර ගෝඨාභය ආවම බොහොම පැහැදිලිව 16 වෙනිදායින් පස්සේ පෝර දෙන්නේ නොමිලේ කියලා රට ස්වම්පෝෂිත වෙනකම් තමුන්නාංශයලට මතක් කරනවා. Breaking.lk